අපි දන්නවා මුළු රටේම ලෝකෙම මුළු මාරාන්තික වෛරසයක් පැවතිලා හැම එක්කෙනෙක්ම පීඩාවක ඉන්න වෙලාවක ඉන්ධන මිලේ වෙච්ච වැඩිවීම හැම කෙනෙකුටම දරා ගන්න අමාරුයි කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වගේම තමයි එදා ගිය අවුරුද්දේ මේ ඉන්ධන මිල පිළිබඳව ඉන්ධන මිල පහළ බහින වෙලාවේදී ඒ ගැන සහන ඉල්ලනකොට ඒ අඩු කිරීම කරන්න කියලා ඉල්ලීම් කරනකොට ඒක ස්ථායික අරමුදලක් හදලා කෝටි 20000කට යොමු කරලා ඉන්ධන මිල වැඩි වෙන වෙලාවට රටේ ජනතාවට ඒකෙන් සහනයක් දෙනවයි කියලා කිව්වා. ඒ වගේම තමයි ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වා පරිප්පුයි සැමන්වලුනුයි ඒ සහනය ලබා දෙනවා කියලා. හැබැයි ඒ කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. මේ ස්ථායික අරමුදල ගැන කෝටි 20000 ගැනත් කිසිම කතාවක් නැහැ. මේ පහුගිය මැයි 12 වෙනිදා වැඩි කරපු ඉන්ධන වැඩිවීමත් එක්ක අපි කවුරුත් හැම රටේ සෑම ශේත්‍රයකම ඉන්න අය හැම කෙනෙකුටම බලපාන දෙයක් එළවලු ගොවියට වෙන්න පුළුවන් පළතුරු මිනිස්සුන්ට වෙන්න පුළුවන් හැම මේ පාන් ටිකක් විකුණන මිනිස්සුන්ට මේ හැම එක්කෙනාටම මේක බලපෑවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම රටේ තියෙන තත්ත්වය ලෝක අර්බුදය මේ හැම එකක් එක්කම අපි මූණ දීලා ඉන්න වෙලාවක තමයි අද පොහොට්ටු ජන පොදු පෙරමුණ රජය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ වෙන පොදු පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගරකාරීවසම් මහත්මයා විශේෂයෙන්ම ප්‍රසිද්ධිය ඉල්ලීමක් කරේ අපේ ගමන්පිල ඇමතුමාට ඉල්ලාස් වෙන්න කියලා. ඉතින් එතුමා ඒ කරන ඒ කරපු වෙලාවේදී ඇත්තටම අපි කල්පනා කරා කොහොමද මේ මේ රජය නියෝජනය කරන කෙනෙක් ඒ රජයේම කැබිනට් ඇමතිවරයෙකුට මේ වගකීම පවරන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි එතුමා විශේෂයෙන්ම අපි දැක්කා අර මේ පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා එතුමා එතුමාගේ මූණු පොතේ දාලා තියෙනවා කවුද මහින්ද පතිරණ මහත්මයා එතුමාගේ හිතවතෙක්නේ දාලා තියෙනවා එතුමාගේ මූණු පොතේ දාලා තියෙනවා එමත්තුමනි සිංගප්පූරු තරවකරුවන් මගින් දිගින් දිගටම ඉන්ධන ලබාගෙන ඇත්තේ ඉන් ඔබට කොමිස් මුදල් ලැබෙන නිසා බවත් එසේ නැතිව ඔපෙක් රටවල් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගත්තේ නම් විශාල ලෙස අඩු මිලකට ඉන්ධන ලබා ගතිව හැකිව තිබුණු බවත්ය ඔපෙක් රටවල් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර ඒ රජයන් දෙකක් අතර ගිවිසුමකට අනුව බවත් තව දුරටත් සඳහන් කරනවා. ඇත්තටම ඉතින් රජ නියෝජනය කරන අය ඒ විදියට කරපුවාම අපිට කාරණාවක් තිබුණා ඔබතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම රජයේ පාර්ශ්වයන් වෙනුවෙන් එළියට මේ වගේ දේවල් කියවෙනකොට යම් කිසි මේ කරුණු වල සත්‍යතාවයක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්ක ජනාධිපතිතුමාගේ මාධ්‍ය එකකෙනුත් දාලා තියෙනවා මේ ඉන්ධන පරිභෝජනයේ එච්චර පෙනහළු වලට හොඳ නෑ. ඒකත් අර රසායනික පෝරවල වගේ වකුගඩුයි පිළිකයි හැදෙනවා වගේ පෙනහළු වලට හොඳ නැහැ කියලාත් මාධ්‍ය ප්‍රකාශයක් දාලා තිබ්බා. හැබැයි ඒ කෙසේ වෙතත් ගරු මුරස්නාරුඩ මන්ත්‍රීතුමනි අපි ඇමතුමාගෙන් විශ්වාසය නැති වෙන්න විශේෂ කාරණයක් වුණා. විශේෂයෙන්ම 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතියක් ඉල්ලලා අවසර ලබාගෙන ඒ අනුව ඒ සංශෝධන විශේෂයෙන්ම කෙටුම්පත් කරලා මෙහි සම්පූර්ණයෙන්ම මේ ඇමතිවරයාට තියෙන බලය මේක අවුරුදු ගණනාවක් තිස්සේ ලෝකේ විශාල රටවල් ගණනාවක් මේ ඉන්ධන ව්‍යාපාරවල යෙදෙනවා. එතකොට මේ රටේ ඒක රජයට සතු සම්පූර්ණ වගකීම රජයේ කැබිනට් මණ්ඩලය වගේම විෂය බාර ඇමතිවරයා හැටියට එතුමාට වගකීමක් තියෙනකොට එතුමා ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් ආදී ඛනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයන අපනයන පිරිපහදු කිරීම විකිණීම සැපයීම නිෂ්පාදනය කිරීම මිශ්‍ර කිරීම හා බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ සුදුසුකම් ලබන ඕනෑම පාර්ශ්වයක් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවසර ලබා දීම සඳහා විෂය බාර අමාත්‍යවරයා වෙත බලය පවරන නිසයි. එතකොට මේක ටිකක් බලාගෙන යනකොට ඇත්තටම ඊටාම බැරෑරුම් දෙයක්
මොකද පුද්ගලෙක් අමාත්‍යංශ වෙනස් වෙන්න පුළුවන් මේක පුද්ගලයෙක්ගේ අභිමතය අනුව පනත වෙනස් වුනහම එක එක විදියට ගරු මුරසනාරුඩ මන්ත්‍රීතුමනි තීන්දුව තීරණ ගන්න පුළුවන් ඒතොර අර මහින්ද පතරණ මහත්තයා කියපු දේ සමහර වෙලාවට මේවත් එක්ක ගැළපෙනවා වෙන්න පුළුවන් ඇයි මේ හදිස්සියේ ලෝක අර්බුදයක් තියෙනකොට ඇයි මේ වගේ පනතක් සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ ඒ අනුව පනත සංශෝධනය කරලා තියෙනවා ඉතින් මම අවසාන වශයෙන් මේ කියන්නට ඕනේ you have 2 more minutes okay thanks මේ ඒ පනතේ විශේෂයෙන්ම කෙටුම්පතේ සංශෝධන කෙටුම්පතේ 5B අලුතෙන් වගන්තියක් එකතු කරලා ජාතික ආර්ථිකය පිළිබඳ ඇමතිවරයා විසින් සරකා බලා පුද්ගලයෙකුට හෝ පුද්ගලයින්ට ඉන්ධන සම්පත් ආනයනයට අපනයනයට නිෂ්පාදනයට විකිණීමට ගබඩා කිරීමට මේ පුද්ගල කොට්ටාසවලට මේක ලබා දීමේ අයිතිය ඒ කෙටුම් මේ සංශෝධනෙන් එතුම ලබා ගන්නවා එතකොට මෙතුමගේ පිරිතුරු හෙළ උරුමයක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනාවේ එතුම ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සම්පත් විදේශිකයින්ට බදු දීමට සීමා පැනවීම. එතුම ඒකෙදි කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් හදන්න යෝජනා කරනකොට කිසිදු ආණ්ඩුවකට වරාය ගුවන්තොටුපළ අධිවේගී මාර්ග විදුලි බලාගාර තෙල්පිලිපහක් වැව්හා ගංගා වැනි උපාය මාර්ගික 1 මිනිත් ප්ලීස් වශයෙන් වැදගත් සම්පත් සිය දුර කාලයේ ඉක්මවා යනසේ විදේශිකයින්ට බදු දීමට නොහැකි වන අයුරින් සීමා පැනවිය යුතුය. උපාය මාර්ගික සම්පත් විදේශිකයින්ට බදු දෙන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව විශේෂ බහුතරයකින් යෝජනාව සම්මත වීමට ව්‍යවස්ථාවට වගන්තියක් ඇතුළු ගන්න කියලා. දැන් අපිට මෙතන මේ ගොඩාක් අය කතාවෙදි කිව්වේ 3-2ක බලයකින් අපි මේක පරද්දනවා කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. 3-2ක බලයක් තියෙන ආණ්ඩුවක් මේක. ඒකේ අපි ඒක හොඳටම දැනගෙන තමයි මේ විශ්වාසභංග යෝජනාව නමුත් රටේ බහුතරයකගේ ජනතාවට බලපාන ප්‍රශ්නයක් හැටියට මේ සම්බන්ධයෙන් හැම කෙනාම ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොයෙකුත් දේවල් කියනකොට විවේචන තියනකොට කරපු මේ වැඩි කිරීම සම්බන්ධයෙන් थैंक यू।